අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හිටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැස්ස නිසා ඉහළ යන ඩෙන්ගු සහ මේ උණ 1985 එදා සිටි සෞඛ්‍ය ලොක්කෝ දාපු සෙල්ලම් අවුරුදු 38කට පසු අදත් දාන සෞඛ්‍ය මහ උන්දලා ගැන රෝහලෙන් මෝචරියට මෝචරියෙන් මල් ශාලාවට අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් ඩෙන්ගු සහ මියුන රෝග යළි හිසෝසවමින් තිබෙනවා. වැඩිම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුයි. එම සංඛ්‍යාව 31422 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේද ඩෙන්ගු සහ මියුන රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් ඩෙන්ගු රෝගය යළි හිස ඔසවමින් තිබෙනවා. වසරේ මේ දක්වා වැඩිම ඩෙන්ගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනුයි. බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 31422ක්. වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇත්තේ සමස්ත ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 65152ක්. මේ අතර පවතින වැසි සහිත කාලගුණයේ හමුවේ දකුණු පළාතේ මියුන සහ ඩෙන්ගු රෝගය ඉහළ මේ අවදානමක් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි පවසනවා. මේ වසරේ මියුනයයි සැකකිරෙන රෝගීන් 561ක් සහ මියුනයයි සැකකිරෙන මරණ 27ක් ගාල්ල දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 2592ක් වන අතර ඉන් දෙදෙනෙකුට දිවි අහිමි වුණා. මේ දිනවල ඔබ යම් අවදානම් තත්වයකට මුහුණ දුනහොත් ඉන්පසු ඔබට උණ සහ එඟපත වේදනාව මතු වුණොත් ඔබ වෛද්‍යවරයා හමුවට යන විට තමන් අපිරිසිදු ජලය සමග ගැටුණු බව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පැවසීම වැදගත් වෙනවා. මෙතුලින් වෛද්‍යවරයාට ඔබට මීමුණ රෝගය වැළඳී ඇතැයි අනුමාන කොට ඒ සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂා සිදු කර අවශ්‍ය ඖෂධ ලබා දීම තුලින් රෝගය බරපතල වීම හෝ මරණයක් සිදු වීමේ අවදානමින් ඔබව ගලවා ගන්නට පුළුවන්. එමෙන්ම මේ වැසි සහිත තත්වය සමග දකුණු පළාත තුල ඩෙන්ගු රෝගයේද යලි හිසේස වීමේ අවදානමක් මතුව තිබෙනවා. ජලය එකතු වන ස්ථානවල ජලය වරින් වර ඉවත් කිරීම හෝ එසේ නොහැකි අවස්ථාවන්හිදී කීටනාශක රසායන ද්‍රව්‍ය එම තැන්වලට එකතු කිරීම තුලින් මේ අවදානම මගහරවා ගන්නට පුළුවන්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙන්ගු අවදානම අවම කිරීමේ අරමුණින් රදාවාන රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. කිරිඳිවැල මැද්දේකම දම්සර වැඩිහිටි සමිතියේ සමාජික සමාජිකාවන් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 381 වෙනි ටෙලිවැකිය. මේ ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ අපේ රටේ වත්මන් සෞඛ්‍ය අලුත්ම අලුත් උද්ෘත පාඨයෙන්. හොඳේ අලුත් උද්ෘතයේ තමයි රෝහලින් මෝචරියට මෝචරියෙන් කෙලින්ම මල් ශාලාවට නේද? ඔව් ඒක තමයි මේ අයගේ අලුත්ම උද්ෘතය. හොඳේ දැන් මේ අපි දන්නවා මේ සෞඛ්‍ය ඇමති කිහෙලිය එයාට එරෙහිව ගෙනා විශ්වාස භංගේ ජයග්‍රහණය කළා. කිහෙලිය දින්නත් තරදුනත් අපි පරාද ඔව් අපි පරාදයි කියන්නේ රෝගීන් පරාදයි කියලා එදාම අපි ටෙලිවැකියෙන් කිව්වා. දැන් පේන ඇහෙන කතාවලින් අපට දිගින් දිගටම පේන්නේ අපත් රටත් වලපල්ලට යවන තියරියක් තමයි මේ සෞඛ්‍ය ලොක්කු පවත්වගෙන යන්නේ කියලා. හොඳේ හොරා කෑමත් එක්කම හරිය කරට කර. වර්තමාන ගේම් ගැන කතා කරන්නට ප්‍රථම අපි වෙනම කතා කරමු ඒ ගැන ටෙලිවැකියකින්. අපි මේ පරණ පොතකට හිත යොමු කරමු. හොඳේ පරණ පොතකට. මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ අපේ රටේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වූ W.A.S. පෙරේරා. ඔහු දැන් විශ්‍රාමිකයි. පොතේ නම තමයි රාජ්‍ය සේවය.
රාජ්‍ය සේවය නෙමෙයි හරිනම මේ අභියෝගාත්මක රාජ්‍ය සේවය හොඳේ අභියෝගාත්මක රාජ්‍ය සේවය මේ පොත දැන් මේ දවස්වල වෙළඳපොලේ නැහැ අපිට සිද්ධ වුණා ඒ නිසා මේ පිටු 472ක PDF print එකක් ගන්න මේ පොතේ 7 වෙනි පරිච්ඡේදය ආරම්භ වෙන්නේ 7 වෙනි පරිච්ඡේදය හොඳේ ආරම්භ වෙන්නේ 140 වන පිටුවෙන් එහි අනුමාත්‍රකාව තමයි නායකයෝ සහ පාලකයෝ නේද නායකයෝ සහ පාලකයෝ හරිද දෙගොල්ලොම නැති රටක් මේක මේ ග්‍රන්ථයේ ලියු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියා තමයි මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත් වෛද්‍යවරයෙකු නොවන කෙනා වෛද්‍යවරයෙකු නොවන කෙනා ඒ කියන්නේ මේ ප්‍රාදේශීය අධ්‍යක්ෂලා ලෙස පත් කළේම වෛද්‍යවරුන් හොඳේ දැන් එහෙම නැතුව පත් කරපු පළමු කෙනා තමයි මේ පත්වීම 1985 තරම් ඈතට යනවා හොඳේ 1985 දැන් මේ කියන්නේ යන්නේ 1985 ප්‍රාදේශීය සෞඛ්‍ය කතාව පලාත කොහෙද දන්නවද කෑගල්ල WS පෙරේරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ඔන්න වැඩ බාරගත්තා දොස්තර කෙනෙක් නෙවෙයි හොඳේ රාජකාරී ආරම්භ කරලා සතියක් යන විට ඔහු හඳුනගත්ත ප්‍රධාන කරුණු පහක් මේ කරුණු පහම ලියන්ට හිතුනේ අදත් ඒ කියන්නේ 1985 සිට දැන් අදට අවුරුදු කොච්චරක්ද 38ක් විතර වෙනවා අවුරුදු 38ක් විතර එදා ඔය පරිගණක ජංගම දුරකථන ෆොටෝකෝපි යන්ත්‍ර ෆැක්ස් ඊමේල් ඒ ජාතියේ කිසිදු තාක්ෂණික පහසුකමක් තිබුණේ නැහැ එදා තිබුණේ අර මේ ගල්ලච්චු ටයිප්‍රයිටර් හොඳේ හරිද ඊළඟට අර ඩයල් කරලා කරකවලා අංක ගන්න පුළුවන් දුරකථන වායු සමීකරණ දැකලවත් නැහැ හරිය දැන් එදා මේ අපූරු රාජ්‍ය නිලධාරියා කෑගල්ලේදී හඳුනගත් ප්‍රධාන සෞඛ්‍ය ගැටලු පහ බලන්න අදත් තාමත් එහෙමයි නේද කියලා හොඳේ අංක 1 වසර 3ක් කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ බැංකු ගිණුම් තුලනය කර නැත බැංකු ගිණුම් තුලනය කරලා නැහැ හොඳේ දෙවනි 1 වසර කිහිපයක් විගණකාධිපති විසින් විමසන ලද කිසිදු පැනයකට පිළිතුරු ලබා දී තිබුණේ නැත මේ 1985 හරිද දැන් 2023ත් එහෙම නෙමෙයිද ඈ අර මේ NMRA එක ඒ කියන්නේ මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඈ ඕක ගැන වෙනමම ලියනවා තව එකක් හොඳේ අදත් විගණකාධිපතිට දාපු පුෂ්පාට්ටක දැක්කනේ නේද ඈ අපි කෝප් එකේදී දැක්කයියේ ආ කොහොම පුෂ්පාට්ටක දෙයක ඒගොල්ලන්ගේ හිතේ මේ ඒගොල්ලෝ අඟහරු ලෝක ආයතනයක් කියලා හොඳේ දැන් මේ තත්ත්වෙම තමයි මේ 1985ත් ඔය උන්දලා පවත්වගෙන ගිහින් තියෙන්නේ හරිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් බෙහෙත් ගබඩාවේ සහ දිස්ත්‍රික්කයේ තුල විවිධ සෞඛ්‍ය හා වෛද්‍යංශ තුල අල්ලස දූෂණය හා බීමත්කම රජ කරලා තියෙනවා 1985 නේද අද නම් ඉතින් දැන් ඉන්න උන්දලා උපන් ගෙයිම හොරුනේ නේද මේ ගහන ගැහිලිවල තරම පේනවනේ ඈ අංක 4 දිස්ත්‍රික්කයේ තුල විවිධ තරාතිරම්වල නිලධාරීන් තමන් ගැටලු විසඳන්නට පියවරගෙන නැති නිසා පුදුම කනස්සල්ලකින් එදා ඉඳලා තියෙන්නේ හොඳේ ඔන්න 5 වෙනි එක සෞඛ්‍ය නිවාරණ අංශ අක්‍රිය වෙලා එදා මේ 85 හරිද ඒ නිසා ජනතාවට කිසිදු සේවයක් ඉටු වෙලා නැහැ අද ඉතින් මුළු සෞඛ්‍ය සේවයේ මඩ පණයිනේ නේද ඈ කయ్య විතරයි මේ සියල්ලට වඩා පිටු අංක 159 ඊටාම වැදගත් සටහනක් තියෙනවා පිටු අංක 159 ඖෂධ නාස්තිය 1985 කතාවක් ඔන්න අහගන්න දිස්ත්‍රික්කයේ ඖෂධ ඇනෝම් කිරීම හා බෙදා හැරීම සඳහා යොදාගෙන තිබුණේ අඳුරේ අතපත ගෑමේ ක්‍රමයකි අඳුරේ අතපත ගාලා තියෙන්නේ 1985 දැන් අත ගන්නෙත් එහෙමම තමයි දැන් අවුරුදු 38ක් ගිහිල්ලා තියෙනවා අද හොඳට ලයිට් දාගෙනත් ඒ වුණාට අන්ධයෝ වගේ හරිද අද ලයිට් තියෙනවා මේ උන්දලා අන්ධයෝ වගේ තමයි අතපත ගන්නෙ හැබැයි ඒ වුණාට අප්පුච්චියේ හොඳට සල් රුපියල් ඩොලර් නම් මුන්දලගේ අතට අහුවෙනවා ඔය NMRA එක වගේ තැන් අදත් වැඩ කරන්නේ අඳුරේ අතපත ගන්න හොඳේ ඒකනේ විගණකාධිපතිට බය එදා දිස්ත්‍රික්කයට අවශ්‍ය ඖෂධ කොපි පොත්වල ලියලා ඒකනේ එක්සර්සයිස් පොත් නේද ආන් ඒවල ලියලා තමයි ඔය ඇනෝම් කරලා මේ මේසේ උඩට ලැබෙනවා කියන්නේ මේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ හරිද දැන් ඒ සටහන් වල තියෙන සියලුම ඖෂධ ඇත්තටම ඕනේද කියලා එදා මේ අපූරු රාජ්‍ය නිලධාරියට සැකයක් ඇවිල්ලා තියෙනවා මේ අපූරු රාජ්‍ය නිලධාරියා තුල ඒ සැකේ නිසාම ඔහු මොකද කරලා තියෙන්නේ මේ WS පෙරේරා මොකද කරලා තියෙන්නේ
ප්‍රධාන ඖෂධ වේදියාවයි ප්‍රධාන බෙහෙත් ගබඩා පාලකවයි කැඳවලා දෙන්නව කැඳවලා විමර්ශනයක් ආරම්භ කරලා හිතකොට තමයි දැනගෙන තියෙන්නේ හැම අවුරුද්දක් තුලම කෑගල්ල දිස්ත්‍රික්කයේ විතරක් එදා ඇනෝම් කළ ඖෂධ වලින් තුනෙන් එකක් කල්ලිකුත් වෙලා විනාශ කරන්නට සිද්ධ වෙනවා තුනෙන් එකක් මේ 1985 හොඳේ අවුරුදු 38ක් ගිහිල්ලා සියලු නවීන තාක්ෂණයේ තියාගෙනත් අදත් මොනතරම් විනාශයක් කරන මිනිස්සුද ඉන්නේ අපිට විශ්වාස කරනවාද එදත් මේ එක් එක් සෞඛ්‍ය ආයතන හා ඒ බල ප්‍රදේශවලට ඒ රෝග ස්වභාවය සහ අර ඩිසීස් පැටර්න් ගැන කිසිදු අධ්‍යයනයක් කරලා නැහැ නිකම්ම නිකං හිතු මතේට ඖෂධ ඇනෝම් කරනවා ඕඩර් කරනවා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කර කර වැඩි කර කර හරිද ඕක තමයි එදා කරලා තියෙන්නේ මේ අපූර්ව රාජ්‍ය නිලධාරියා මේ ඇනෝම් පොට්ටික ආපහු දීලා නොන්දේ සති දෙකක් කල් දීලා කියලා තියෙනවා Tamange ප්‍රදේශයේ වැඩියෙන්ම ඇති රෝග සහ ඩිසීස් පැටර්න් හඳුනගෙන ඖෂධ ඇනෝම් කරන්ට ලියාගෙන එන්න කියලා දැන් විශ්මයේ තියෙන ඊළඟ අවුරුද්දේ මේ විදියට කළාට පස්සේ විශ්මයේ දනවන්නේ ඊළඟ වසර ඊළඟ අවුරුද්දේ කල් ඉක්ුත්තුණු ඖෂධවල ප්‍රතිශතය හොඳට අහගන්න කල් ඉක්ුත්තුණු ඖෂධවල ප්‍රතිශතය 35% ඉඳලා 107 දක්වා පහත වැටලා 107 දක්වා පහත වැටලා ආන් ඕකට කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා හොඳේ සිස්ටම් චේන්ජ් මේ සිස්ටම් චේන්ජ් එකේදී ඇමති විතරක් නෙමෙයි අපිට කියන්න තියෙන්නේ ඇමතිව විතරක් නෙමෙයි මේ 70 පැන්න හොර පප්පල සියලු දෙනාම මේ සිස්ටම් චේන්ජ් එකක් ඇතුළට ගේන්නම ඕනේ ඒකට දෙන්න වෙන්නේ ඔය තැන් බාර දෙන්න වෙන්නේ අලුත් પરම්පරාවට හොඳේ අලුත් પરම්පරාවට එහෙමත් නැත්නම් ඉතින් දිගටම රෝහලින් මෝචරියට මෝචරියෙන් මල් ශාලාවට තියරිය අපිට පවත්වගෙන යන්න සිද්ධ වෙනවා අපිට ඒක උරුම වේවි උන්දලට ඩොලර් එක පිටරට සැප උරුම වේවි කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කළා ඔව් සිස්ටම් චේන්ජ් එකක් අත්‍යවශ්‍යයි කියන එක මහවුන්දලට මතක් කරමින් මහවුන්දලවත් ඒ සිස්ටම් චේන්ජ් එක ඇතුළට දාන්නම වෙනවා හොඳේ ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න